අපි අද මේ රටේ තිබෙන ප්‍රශ්නවලට පැහැදිලි විසඳුම් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය මේවට ප්‍රමුඛත්වයක් දීලා අපි අපේ සැලැස්මවල් හදලා තිබෙනවා. අපි දන්නවා අපේ ආර්ථිකය තුල, අපේ ආර්ථික සැලැස්ම තුල ඉදිරි අනාගතය දිහා බලලා තරුණ තරුණයන් ගැන සලකලා තරුණ තරුණයන්ගේ රැකියාවන් ලබා දෙන්නට, ඒ වගේම සම්පත් ප්‍රවර්ධනය කරන්නට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට, ඒ වගේම ඥානය මුල් කරගත් ආර්ථිකයක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ කෘෂිකර්මය ඉතාමත්ම වැදගත් අංගයක්. ඒ අපේ සංස්කෘතිය ඉතිහාසය සමග බැඳුණු කර්මාන්තයක්. අද තමුන්නාන්සල දන්නවා අදූරදර්ශී සැලැස්මන් නිසා මේ රටේ ආර්ථිකය පහතට වැටිලා තිබෙනවා. කෘෂිකර්මාන්තය විශේෂයෙන්ම විනාශ වෙලා තිබෙනවා. තමුන්නාන්සල දන්නවා අද මේ අවස්ථාවට වෙනකොට වී ගොවියා අතරමං වෙලා, එළවලු ගොවියා අතරමං වෙලා, ඒ වගේම කෝපි, ගම්මිරිස්, කරුංකා, තේ, රබර් මේ සියලුම ගොවීන් සහ ඊට සම්බන්ධ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් අතරමං වෙලා තිබෙනවා. අපේ රජයන් යටතේ සෑම අවස්ථාවකම අපි කෘෂිකර්මයට මුල් තැනක් දුන්නා. ඒ වගේම අපේ සැලසුම් පදනම් වෙලා තිබුණේ මේ රටේ සෑම ජනකොටසක්ම ඉහළට ඔසවා තබන්නට ජනතා හිතවාදී, ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක්. අපි අපේ රට සංවර්ධනය කරනකොට සමාජයේ සෑම තලයකම සිටින ජනතාවන් අපි ඉහළට ගන්නට ඕන. විශේෂයෙන්ම අපේ රටේ තුනෙන් එකක් තමවත් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය සම්බන්ධ කරගෙන. ඉතින් අපිට කෘෂිකර්මාන්තය කිසිසේත් අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අනාගතය දිහා බැලුවම මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. අපේ රට හා සමග බැලුවත් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අපි සියලුම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට ඕන. අපේ කෘෂිකර්මාන්තය ගොවියා ඒ වැදගත්කම තේරුම් ගත් හින්දා තමයි එදා අපි අපේ ආරම්භක රැලියේදී අපි ප්‍රකාශ කරේ මේ රටේ ගොවියන්ට තිබෙන ණය, ගොවි ණය කපා හරින්නට, ඒ වගේම පොහොර සහනාධාරය ලබා දෙන්නට මේවා හේතු, මේවට පදනම් වුණු හේතුන් තිබෙනවා. ඒ හේතුව තමයි අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත කරන්නට ඕන, ඒ වගේම අපේ සමාජයේ වැදගත් කොටසක් වන ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනෙන්නට ඕන. දේශීය ගොවියා අපේ ආර්ථිකය තුල අපි ආරක්ෂා කරගන්නට ඕන. අද අපි දන්නවා පිටරටින් විවිධ ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්නන නිසා එදා මිරිස් වගා කරපු ගොවියා, එදා අපි මිරිස් වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා, අද මිරිස් සම්පූර්ණයෙන්ම පිටරටින් ගේනවා. එදා අර්ථපල් ස්වයංපෝෂිත වෙලා තිබුණා, අද 70%ක් පිටරටින් ගෙනෙනවා. මෙන්න මේ නිසා
අපේ කෘෂි ආර්ථිකය කඩා වැටී තිබෙනවා. අපේ සැලැස්ම යටතේ අපි කෘෂි ආර්ථිකය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දෙනවා. විශේෂයෙන්ම මේ සහන දෙනවා පමණක් නෙවෙයි, ගොවියා දැනුවත් කළා, තාක්ෂණය ගොවියාට ගෙනල්ලා, තාක්ෂණය හරහා කෘෂි ගොවියා දියුණු කරනවා පමණක් නෙවෙයි, ගොවියා හා ආශ්‍රිතව ඇති කර්මාන්ත අපි දියුණු කරන්නට ඉදිරිපත් වෙනවා. මේ වශයෙන් කෘෂිකර්මය දියුණු කරනවත් එක්කම ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අපේ මිනිස් සම්පත. අපි සෑම විටම අපේ විශ්වාසය තියන්නේ මිනිස් සම්පත වෙනුවෙන්. අද අපි දන්නවා විශාල ප්‍රමාණයක් තරුණ තරුණයන් උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරිවීම නිසා අතරමං වෙලා තිබෙනවා. අපේ සැලැස්ම යටතේ උසස් පෙළ සමත්වන සෑම ශිෂ්‍යයෙකුටම උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා අපි පළවෙනි අවුරුද්දේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරන බව මතක් කරන්නට ඕන. මේ හේතුව නිසා අද උසස් අධ්‍යාපනය ලැබීමට බැරුව අතරමං වන ඒ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉදිරියේදී හැකි වෙනවයි කියන එක මම මතක් කළ දෙන්නට ඕන. ඒ වගේම ඒ තරුණ තරුණයන් ආර්ථිකයට වැදගත් වන රැකියාවක් කිරීම සඳහා තාක්ෂණය මුල්ලුණු අධ්‍යාපනයක් අධ්‍යාපන පාඨමාලා හදාරන්නට අවස්ථාවක් අපි සකස් කළ දෙනවා. අද අපි දන්නවා විවිධ ශේෂ්ත්‍රවල ආර්ථිකයට මුල්ලුණු ඒ වගේම කළමනාකරණයට මුල්ලුණු විශාල රැකියා සංඛ්‍යාවක් ලෝකයේ තිබෙනවා. අපේ ආසියාව අද ඉහළම තැනකට තියෙනවා. ආසියාවේ අනිත් රටවල් විශාල වශයෙන් දියුණු වෙලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව අරගෙන මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපි නිසි සැලැස්මක් යටතේ ආර්ථිකය දියුණු කිරීම හරහා අපි ප්‍රධාන වශයෙන්ම රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරගන්නට ඕන. අපිට මේ වගේ පැහැදිලි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට, මේ රටේ ආර්ථිකය ඉහළට ගන්නට, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ඥානය දැනුම වැඩි කරගන්නට, අපේ මිනිස් සම්පත දියුණු කරන්නට අවශ්‍ය ඒ හැකියාව ඔවුන්ට ලබා දීම සඳහා අපිට අපේ අධ්‍යාපනය සකස් කරගන්නට අපේ සැලැස්මුන් තියෙනවා. මේ සැලැස්මුන් හරහා අපිට පුළුවන් වෙනවා අපේ ආර්ථිකය ඉහළට නගනකොට, අපි රැකියා උත්පාදනය කරනකොට අපි අද කඩා වැටලා තිබෙන ආර්ථිකය ඉහළට ගන්නට අපිට හැකියාවක් තිබෙනවා. ඒ තුලින් අපිට රැකියා නිෂ්පාදනය කරන්නටත් අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන් ආර්ථිකයට වැදගත් වන රැකියාවලට යොමු කරන්නටත් අපිට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම තමුන්නාන්සලා දන්නවා අද අපි මේ රැස්වීම පවත්වන්නේ ඇල්පිටිය තිබුණු ඡන්ද වලට පසුව. අද මේ කතිකයන් පෙන්වලා දුන්නා අද 70%ක් ඉදිරියෙන් අපි ඉන්න බව. මේ පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන පක්ෂ දෙකම එකතු වුණාට පස්සේ, ඒ වගේම අපි ඒ ප්‍රතිඵල දිහා බැලුවම අපිට පහදද පෙනී යනවා අද ජනතාව කොතනද ඉන්නේ කියන එක. මෙන්න මේ නිසා තමුන් ආන්සෙලාගේ මම ඉල්ලා සිටින්නේ තමුන් ආන්සෙලාගේ යුතුකම ඉටු කරන්නට, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් බිහි කරන්නට මම ඉදිරිපත් වෙලා තියෙනවායි කියන එක තමුන් ආන්සෙලාට මතක් කර දෙමින් තමුන් ආන්සෙලාට ජය වේවා, තමුන් ආන්සෙලාට සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සුබ රාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි.